කිරිවන්දේනිය රනිල්ට නොකියපු කතාව. සනස නිර්මාතෘ පී ඒ කිරිවන්දේනිය මහත්මයා ජනාධිපතිතුමාවත් ඉස්සරහා තියාගෙන හිතට දැනෙන කතාවක් කරලා තිබුණා. ඒ නොවැම්බර් 28 වෙනිදා සනස ජාතික සම්මේලනයේදී. ජනාධිපතිතුමා එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙලා හිටියා. කිරිවන්දේනිය මහතා කිව්වේ රට හදන්න බලය ඉල්ලපු හැම අවස්ථාවෙදීම මහ ජනතාව අත දිගහැරලා බලය දීලා තියෙනවා. ඒත් අන්තිමට ඉතුරු වෙලා තියෙන්නේ මොන වගේ රටක්ද කියලා ආපසු හැරිලා බලන්න කියලයි. ඒ ඉල්ලීම තමයි ඔහු ජනාධිපතිතුමාගෙන් කරලා තියෙන්නේ. වෙනස් වෙන්න කල්පනා නොකළොත් රට වෙනස් කරන්න බැරි බවත් ඔහු මෙහිදී අවධාරණය කරලා තියෙනවා. ඒත් එක්කම පොඩි මිනිස්සුන්ට ඉඩක් දුන්නොත් ඒ අයගෙන් රට හදන්න විශාල දායකත්වයක් ගන්න පුළුවන් කියලත් කියපු කිරිවන්දේනිය මහතා පොඩි මිනිහාගේ ඡන්දය විතරක් අරන් ඉවත දමන්න එපා කියන ඉල්ලීමත් ජනාධිපතිතුමාගෙන් කළා. සනස නිර්මාතෘ වගේම මේ රටේ විශේෂ දේවල් කරලා තියෙන මිනිස්සු මීට කලිනුත් ලංකාවේ නායකයන්ගෙන් මේ වගේ ඉල්ලීම් කරලා තියෙනවා. සනස වගේම මහන්සියෙන් ගොඩනගපු තවත් ව්‍යාපාරයක් තමයි සර්වෝදය කියන්නේ. නිර්මාතෘ ටී.ඒ. ආර්යරත්න මහත්මයා. එතුමාත් නායකයන්ට මේ වගේ දේවල් කියලා තියෙනවා අතීතයේදී. සනස ගොඩනැගුවේ පුංචි මිනිසුන්ගේ රුපියලින් දෙකෙන් සහ දහඩිය මහන්සියෙන් මෙන්ම කැපවීමෙන්. සර්වෝදය ගොඩනැගුවේ ශ්‍රමදානවලින් සහ පුංචි මූල්‍යවත්කම් වලින්. ඒ විදිහට කැපවීමෙන් රටත් ගොඩනගන්න කියලයි මේ වගේ ප්‍රජාමූල නායකයෝ ජේ.ආර්. ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ ඇතුළු මෑත වසර 45ක විතර කාලය තුළ රටේ බිහිවෙච්ච නායකයන්ට කිව්වේ. ඒත් අන්තිමට ඉතුරු වෙලා තියෙන්නේ බංකොලොත් රටක්. දරුවන්ට කන්න දෙන්න, ඉස්කෝලේ යවන්න දෙමාපියන්ට වත්කමක් නැති රටක්. ඇත්තටම මේ නායකයෝ සේරම පුදුම විදිහට ලැජ්ජා වෙන්න ඕනේ තම තමන්ගේ රාජ්‍යපාලන ඉතිහාසය ගැන. ඒත් නායකයෝ කාටවත් රටට උදා වෙච්ච ඛේදවාචකය ගැන පසුතැවීමක් නැහැ. රාජපක්ෂලා රට ආර්ථික වශයෙන් පරිහානියට පත් කළ බව ශ්‍රේෂ්ඨාධිකරණය කියනවා. ශ්‍රේෂ්ඨාධිකරණය ඒක කියන්නේ නිකං නෙවෙයි. පෙත්සම්කරුවන්ගේ අදහස් මෙන්ම චූදිතයන්ගේ කරුණු සමසමව විමසලා බලලයි. ඒත් රාජපක්ෂලා කියනවා තමන් අධිකරණ තීන්දුව පිළිගන්නේ නැහැ කියලා. මෙහෙම නායකයන්ට කිරිවන්දේනියලා ආර්යරත්නලා නෙවෙයි මොන මල යකා ඇවිල්ලා කිව්වත් පයිසෙකට ගණන් ගන්නේ නැහැ. අනිත් නායකයෝ ඔය වගේ කතා අහගෙන ඉඳලා නැගිටලා ගියා වගේම වික්‍රමසිංහ මහත්තයාත් නියන්න ඇති. කිරිවන්දේනිය අවධාරණය කරලා තිනවා පොඩි මිනිහට වැඩ කරන්න ඉඩ දෙන්න කියලා. ඇත්තටම අපේ රටට ගැලපෙන්නේ මහ ජනයා හවුල් කරගෙන කරන පොදු වැඩ තමයි. මොකද අපි හුඟක් දුප්පත් රටක්. එකපාරට විශාල ව්‍යාපාර කරන්න බැරි වෙයි. ඒ විශාල ආයෝජන කරන්න හැකියාවක් නැති නිසා. ඒ නිසා සාමූහික වැඩසටහන් විවිධ ශ්‍රේෂ්ඨ අරමයා අභ්‍යාස කර බලන්න අපිට පුළුවන්. උදාහරණයක් හැටියට රුසියාවේ සමූහ ගොවිපොළ ක්‍රමය ආදර්ශයට අරන් අපිට බැරිද සමූහ කාර්මික ජනපද හදන්න? මොකද ලංකාව කාර්මික නිෂ්පාදනවලට යන්න ඕනේ. කෘෂිකර්මයෙන් රටක් දියුණු කරන්න තවදුරටත් බැහැ. කන්න දෙයක් බවා ගන්න ඕනේ තමයි. ඒත් රට දියුණු කරන්න නම් කාර්මික මාවතට ඇතුළු වෙන්නම ඕනේ. ඒ ගැන අවධානයක් ඇති නායකයා කවුද? ව්‍යාපාරයේ මොකද්ද? එතන තමයි ගැටලුව තාම නැවතිලා තියෙන්නේ. සටහන විමලනාත් විරරත්න.